සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. මාමාද කියලා දෙන්නේ AutoCAD වලට custom hatch pattern කොහොමද add කරගන්නේ කියලා. ඉස්සරමත් බලමු. දැනට AutoCAD වල තියෙන hatch pattern මොනවද කියලා. මම මෙතනින් බලන්න පුළුවන්. මොනවද ප්‍රමාණයක් තමයි අපිට දැකගන්න පුළුවන් වෙන්නේ AutoCAD වල. මේ ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි අද අපි බලන්න යන්නේ. මෙන්න මේ සයිට් එකට යන්න ඕනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක. මෙන්න මේ සයිට් එක. මේක ඉංග්‍රීසි වලට හරව ගන්න. මේකේ සර්ච් කරන්න නම සීයයි හැච් නම සීය කියලා. එතකොට හැච් පැටර්න් නම සීයකට වැඩි ප්‍රමාණයක් තියෙන ලින්ක් එකක් ඔයාලට එයි. ටැබ් එක අන්න එක ක්ලික් කරන්න. එයාස මේක ඩවුන්ලෝඩ් කියන කොළපාට බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ අකවුන්ට් එක හදාගන්න වෙනවා. මේක ෆ්‍රී සාමාන්‍ය විදිහට account එක හදාගන්න. එතන නම ඒවා අදාළ field එක fill කරලා එහෙම නැත්නම් Google වලින් හරි Facebook වලින් හරි යන්න පුළුවන්. ඊට පස්සේ log වෙලා download කරගන්න. මම download කරගෙන තියෙන්නේ download ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට. මේක zip ෆයිල් එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඊවසම මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ ඩෙස්ක්ටොප් එකට. මේක එක්ස්ට්‍රැක්ට් කරමු. මෙතන තියෙනවා ඒ zip ෆයිල් එක. එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆයිල් එක. ඊට පස්සේ මම යනවා සීකට ගිහිල්ලා user ගිහිල්ලා computer data තියෙන තැනට. app data යනවා. ඊට පස්සේ roaming. ඊට පස්සේ auto text. අපේ version එක තෝරගත්තා. support කියන folder එක හොයාගන්න ඕන. support folder එක හොයාගත්තට පස්සේ ඒ folder එකට අපි extract කරගත්තු hash pattern එක මෙන්න මේ විදිහට ගිහිල්ලා select කරගන්න සම්පූර්ණ ඔක්කොම ටික. ඊට පස්සේ copy කරගන්න. ඊට පස්සේ support කියන folder එකට ඇවිල්ලා ඒක paste කරන්න. ඔන්න පේස්ට් වෙනවා දැන්. ඒක ලොගින් මැසේජ් આવුත් ඒවා ඉක්නෝ කරලා ස්කිප් කරලා ගන්න. ඔන්න ඒක කොපි වෙලා තියෙනවා දැන්. දැන් අපි බලමු AutoCAD වලට අපි ඇඩ් කරපු ඇඩ් පැටර්න් ඇවිල්ලා තියෙනවද කියලා. මම ඒ කොටුවක් ක්‍රියේට් කරගත්තා. අපි ලේසි වෙන්න බලාගන්න. දැන් අපි යමු හැච්. නෙක්ස්ට් පැටර්න් තියෙනවා. දැන් මම පල්ලයට ගිහිල්ලා ඔව මෙන්න තියෙනවා අපි ඇඩ් කරපු හැච් පැටර්න්. දැන් කලින් තිබ්බට වඩා විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේවා පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ ඩිසයින් වලට. මෙන්න මේ වගේ දාගන්න පුළුවන්. මේකෙදී අනිත් ඒ වගේම ස්කේල් එක ඇංගල් එක ඒ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් ඩිසයින් එක අපිට ඕන විදිහට
වෙනස් කරගන්න පුළුවන් චේන්ජ් කරගන්න පුළුවන් රයිට් ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවාරි දෙයක් ඉගෙන ගත්තා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න මගේ channel එක subscribe කරලා තියාගන්න එතකොට මම අලුත් වීඩියෝ එකක් දැම්මම ඔයාලට බලා ගන්න පුළුවන් රයිට් නැවත දවසක අපි හමු වෙනවා